සියලු කැපකිරීම කරලා ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා ඇමති ධුරේ. තුමා පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරයක් සඳහා ඉදිරිපත් වෙන්න අපේක්ෂාවක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා හරි මැදිහත් වීමකට සූදානම් වෙනවා. මුලින්ම මම මේ මාධ්‍ය සහෝදරයන්ට අවසරයි. මොකද වෙනදාට මම මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ තරඟයක් දිනලා මෑන් ඔෆ් ද මැච් ලා විදියට තමයි අපේ සහෝදර මාධ්‍යම දැන්. නමුත් දැන් අලුත් දෙයක්කින් පටන් ගත්ත මේ දේශපාලනේ. ඉතින් මම ආපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමාව තෝරාගත්තේ කියලා එකක්, එතුමාගේ වැඩපිළිවෙල විෂන් එක, ඒක මම හොඳටම අධ්‍යයනය කරා මේ වැඩපිළිවෙලත් එක්ක සහ ඌට ඉන්න කණ්ඩායම. මොකද හොඳ නායකයෙකුට හොඳ කණ්ඩායමක් කියුවේ තමයි තරංගයක් හරි තරගාවලියක් හරි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් හොඳ කණ්ඩායමක් ඉන්නවා, විශේෂඥයෝ ඉන්නවා හැම ශ්‍රේෂ්ඨයේම. මම හිතන්නේ මේක තමයි හොඳම අවස්ථාව මේ නායකයත් එක්ක ඉටගත්තේ. ඒ හැමදේම බලලා, ඒ වැඩපිළිවෙල බලලා, විශේෂයෙන් අපි මෙතන ඉන්න හැමෝම මම හිතන්නේ පියවරු අපිට දරුවෝ ඉන්නවා. ඉතින් අපේ දරුවන්ගේ අනාගතය තමයි අපි ඉස්සරහට ගේන්න ඕනේ. අපි මොන වැඩපිළිවෙල තිබ්බත් දැන්නේ අපේ දරුවෝ ඉදිරියට ගියනලා අපේ රට බාරගන්නේ අනාගතයේ දරුවන්ට වැඩපිළිවෙල නැත්තා. ඉතින් මෙතුමා විපක්ෂ නායක වෙලා ඉඳලා ඒ කරගෙන ආව වැඩපිළිවෙල මම හිතන්නේ කිසිම විපක්ෂ නායකයෙක් කරා කියලා, විශේෂයෙන් පාසල් වලටත් ඒ දරුවන්ට. ඉතින් මම හිතනවා ඒ වැඩපිළිවෙලත් එක්ක දෙමාපියන්ට සතුටුදායක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අනාගතය ඉදිරියට ගෙනලා අපි ලෝක ජය ගන්න කොහොමද කියලා, ලෝක ජය ගන්න ඕන අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. IT පැත්ත අපි දිනු කරන්න ඕනේ, සංචාරක පැත්ත දිනු කරන්න ඕනේ. මම හිතන්නේ ඒ වැඩපිළිවෙලත් එක්ක තමයි මම හිටගත්තේ. ඒත් එක්කම දෙයක් කියන්න ඕනේ, 2019 මම ඒ ගත්ත තීරණේ වැරදුණා. මේක හොඳ අවස්ථාවක් ඒ තීරණය හදාගන්න. අපි කවුරුත් නායක හැටියට අපිට දෙයක් වැරදුණු තින් ඒ වැරද්ද පිළිඅරගෙන අපි ඒක ඉදිරියට ගෙන යන්න නිවැරදි කරන්න ඕනේ. මොකද එදා මං වෙනුවෙන් මගේ හඬට ඡන්ද දීපු අය ගොඩක් හිටියා 900,000 ඇතුළත. ඉතින් ඒ වැරදි ටික හදාගන්න හොඳම අවස්ථාවක් මං හිතනවා මේ ගත්තේ අවස්ථාව. ඒ 800,000 මාත් එක්ක හිටගත් අයට සාධාරණයක් කරන්න. ඒ වගේ මට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. මේ වෙනකොටත් මම ලොකු වැඩපිළිවෙලක් මේ අවුරුදු 20ක් සිට ඉඳන් කරගෙන ආවා. මට හිතනවා අපේ නායකතුමාගේ ශක්තියත් එක්ක මේ වැඩපිළිවෙල දෙගුණ කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙනකොටත් මම කියන්න සන්තෝෂයි, අවුරුදු 20ක් සිට ඉඳන් පවුල් ලක්ෂයකට වැඩිය මං උදව් කරලා මේ වෙනකොටත් ඔවුන් අපිත් කත්වල බැඳගෙන ඉන්නවා, දකුණු පළාතෙත් කළුතරත්. ඉතින් මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මං හිතනවා ඔයගලන්ට කතා කරන්න ආන්න. ඒ පවුලට මම මේ වෙනකොට ගෙවල් හදලා දීලා තිනවා. ගෙවල් සාමාන්‍යයෙන් 1000ක් විතර හදලා දීලා තිනවා. මොන්ඩිසෝරි 5ක් නොමිලේ ඉගෙන ගන්න සාස්සලා තිනවා දකුණු පළාතේ. ඒ දැන් තතුනා කියලා බලන්න පුළුවන්. පොත්පත් ආහාර පාන යුනිවර්සිටි එකේ ළමයි 100ක් ඉගෙන ගන්න නොමිලේ මේ වෙනකොට. අදටත් පවුල් 385කට හැම මාසෙම හාල් කිලෝ 20 ගාන අපි යවනවා. ඉතින් ලොකු වැඩපිළිවෙලක්, ඒක විශාල වැඩපිළිවෙලක්. ගිය අවුරුද්දේකට උඩදී ත්‍රිකුරාමලේ පාසලට යන කිලෝමීටර 7ක් තියෙන ළමයින්ට හරිම දුෂ්කර ගම්මානයක් වලවල් බයිසිකල් 100ක් මම ප්‍රදානය කරා. මම දැන් ඔයගොල්ලෝ දකින්නත් ඇති මගේ සෝෂල් මීඩියා හරහා කරපු වැඩපිළිවෙල. මම මේවා කිව්වේ නැහැ, මොකද දැන් මෙතනට එනකොට ගොඩක් අය කියනවා මේ මේගොල්ලෝ ක්‍රිකට් ගහලා පැත්ත කරලා ඉඳලා නිකන් ඇවිල්ලා මේ නායකයෝට වැඩ කරන්න කියලා. නැහැ, මම වැඩපිළිවෙලක් කරලා තියෙනවා. ඒ නිසා මම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා දකුණු පළාතේ, කළුතරත් සහ මුළු ලංකාවම. මට පාට පක්ෂ ભેදයක් නැහැ. මට ඕනේ හරි නායකයෙක් ඇවිල්ලා හරි වැඩක් කරන රටට. ඉතින් ඒක වගේ ඒ වැඩේ කරුත්ින් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. මට රටවල වලට ගොඩක් යනවා. මම ජීවත් වුණේ ඕස්ට්‍රේලියා අන්තිම අවුරුදු 6ම. ලොකු කැපවීමක් කළා ආවේ මගේ දරුවෝ එහෙ දාලා ආවේ. මේ වෙලාවේ අර අවස්ථාවක් තියෙනවා ඒ වැරදි දේ හදන්න. ඉතින් ඒ කැපවීම ඔක්කොම කළා ආවේ මේ වෙලාවේ. මම හිතනවා මේ තව සැප්තැම්බර් 21 පස්සේ අපේ රටට හොඳ අනාගතයක් උදා වේ කියන ලොකු විශ්වාසය තිබෙන නිසා තමයි හැමදේම කැප කළා ආවේ. බුදුමා මේ සියලු කැපකිරීම කරලා ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා ඇමති ධුරේ. නෑ, කිසිම ඇමතිකමක්වත් කිසිම දෙයක් මම කතා කරලා නැහැ නායකතුමත් එක්ක. මේ වැඩපිළිවෙල විතරයි ආවේ. මොකද අපි වැඩකට එනවා නම් බලාපොරොත්තු තියාගෙන ආවොත් මම හිතන්නේ මේ වැඩේ හරියට කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට මං කරලා තියෙන වැඩපිළිවෙල දැක්කාම ආයි මට දේශපාලනය තැනකට එන්න අවශ්‍යත් නැහැ. හැබැයි අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යෙන් ඒ අවස්ථාව බාරගෙන රට තවත් වැඩපිළිවෙලක් තියෙන ඒ වැඩපිළිවෙල දියත්මක් කරන්න මම සූදානම් වෙනවා. හැබැයි මේ වෙනකොට එතුමත් එක්ක කිසිම ගිවිසුමක්වත් කිසිම දෙයක් ඉල්ලලා නැමේ මෙතනට ආවේ. ඉතින් හිතේ අවංකව වැඩක් කරන්න බලාපොරොත්තුෙන් තමයි ආවේ. ඉතින් ලොකු වැඩක් තියෙනවා අපිට මේ දවස් 30 ඇතුළත කරන්න. මොකද අපි දැක්කා ගොඩක් තැනට කතා කරන්න පුළුවන්. අපි වුණත් ගොසිප් එකක් කතාවක් ඇහුණාම අපි වුණත් ඒක අහනවා.
ආලා රැවටුණා. හැබැයි ඒකට කාලයක් අපි 2009 රැල්ලත් එක්ක අපි රැවටිලා අපිට වැරදුනා. ඉතින් දැනටත් මම තරුණ අයට කියන්නේ කතා කරන්න ගොඩක් පුළුවන් අපිට. හැබැයි ඒ වැරදි තීරණය ගත්තොත් අපිට ආයි බඩට වදිනවා කියන එක මට ලොකු විශ්වාසයක් තියෙන. ඒ නිසා තමයි මම හැමදේම කැප කළා. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ අනිවාර්යයෙන් මේ සහයෝගය දෙන්න විතරයි දැනට තියෙන්නේ. බලමු ඉස්සරහට මොනවා දෙන්නේ කියලා. ඔව්, අපි දන්නවා ක්‍රීඩකෙක් හැටියට අපි කොච්චර කැපවීම කරාද, මාන්සි වුණාද, ලෝක කුසලාන දෙකක් අපි දිනලා තියෙන අපේ රට. ඉතින් ගොඩක් ක්‍රිකට් පැත්ත වුණත් අපිට ගොඩක් දිනු කරන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අර ප්‍රශ්න දෙන්නේ කිසිම එම ගිවිසුමක්වත් ඉල්ලීමක්වත් කළ නැහැ මෙතනට ආවේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ නායක දෙන්න ගත්තොත් කවුද මෙච්චර කලක් හරියට වැඩ කරලා තියෙන්නේ එක්ස්පීරියන්ස් එක. ඒ ඒතුමාලත් කියන කණ්ඩායම. මම උදාහරණයක් ගන්නම්. අපි නිකමට කියමුකෝ මොකක් හරි වෙන පක්ෂයක් ජයග්‍රහණය කරයි කියලා. කරොත් ආයි ඉලෙක්ෂනට ආවොත් අර අපි ඒ දවසල කිනෝ හොරු ටික මා ඉන්නවා කියලා ඔවුන්ම තමයි පත් කරන්න වෙන්නේ ආයි. එතකොට ආයි මේ රට යන්නේ එතනටම තමයි. මොකද මම 2019 අපිට මතකයි අපිට තිබුණ එකම ස්ලෝගන් එක මහ බැංකුව දවල් කැඩුවා කිව්වා පාස්කු පහරේ. අද වෙනකන් සාධාරණයක් කරලා නැහැ කාටවත්. අපි ඕක කියලා තමයි ගෙනාවේ. ගෙනල්ලා අවුරුද්දකින් ඒක යවන්න හිටු මිනිස්සුම ආයි පත් කරලා බලන් ඉන්නවා. එතනට හේත් වෙලා ඉන්නවා ඒ මිනිස්සු ඒ මිනිස්සු රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැනපු කට්ටියම කියලා එතන ඉන්න. මට නම් හිතා ගන්න බෑ කොහොමද ඒ කටවල වලින් ආයි එතුමාගේ හොඳ කියන්නේ කියලා. ඉතින් හරිම මේ පුදුමයි අපේ රට. ඉතින් ඒක තමයි හරිම වචනේ. ඉතින් කොහොම කතා කරනවද කියලා මට හිතා ගන්න බෑ. මම දැක්ක තව එක ඇමති කෙනෙක් හරි මන්ත්‍රීතුමියක් හරි කියලා තිනවා මට පෙනහැල්ලක්වත් තිබුණ නැහැ. දැන් තමයි පෙනහැල්ලක් තියෙන්නේ කියලා මේ මට හිතා ගන්න බෑ. අපි දෙයක් කිව්වත් දෙය කියනවා. මම බය නැතුව කියනවා අපිට එදා වැරදුනා. ඒ වැරදිච්ච දේ හදන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. සාධාරණයක් කරන්නේ මං වෙනුවෙන් හිටගත්තු ජනතාව. පුතුමා පාර්ලිමේන්තුව මන්ත්‍රී ධූරයක් සඳහා ඉදිරිපත් වෙන්න අපේක්ෂාවක් තියෙනවා. එහෙම කිසිම අපස්ථායක් නැහැ. මොකද මම ඔස්ට්‍රේලියන් සහ ශ්‍රී ලංකන් දුෂ්ට ප්‍රවාසීභාවය තියෙනවා. ඉතින් මේ වෙනකොට මට ඔය ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මම කෙලිම කියන්නම්. මේ වෙනකොට මට එහෙම පාර්ලිමේන්තුවට යන්න කිසිම උමනාවක් නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණොත් මට ඔස්ට්‍රේලියන් සිටිසන් එක අයින් කරගන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ ඒක තමයි මම කිව්වේ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ ආවේ නායකයෙකුට වැඩගෙන හරි නායකයත් එක්ක හිට ගන්න විතරයි. මේ වෙලාවේ මගේ එකම අදිෂ්ඨානය තියෙන්නේ ක්‍රිකට් වලත් ඒ දේ කරා. ගොඩක් ඇලහැප්පීම් තිබුණා, ලොකු අභියෝග තිබුණා. මම ඔයගොල්ලෝ දන්නවා නායකත්වයකට ආවම කොච්චර අභියෝග තිබුණා. ඒ හැමෝම ජයගෙන ලෝකේ මම ක්‍රිකට් වලින් අයින් වෙද්දී මගේ නමින් පහරක් ගහලා දිල් ස්කූප් කියලා පහරක් ගහන්න පුළුවන් වුණා. ලීසි නෑ, ලොකු අභියෝගයක්. ඉතින් මම හිතනවා මේ අභියෝගේ මේ ඒ අභියෝග ජයග්‍රහණය කරා වගේ මේ අභියෝගයත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒක තමයි ඉස්සලා කිව්වේ. අපිට කතා කරන්න ලේසි, කියන්න ලේසි, වැඩ කරන්න ගියාම තමයි අමාරු. ඉතින් මම හිතන්නේ අපේ නායකතුමා වැඩ කරලා තියෙනවා. අපේ ජනතාවට ඒක සුබවාදීට බලන්න පුළුවන්. අර මම ඉස්සලා කිව්වා වගේ වැඩ කරලා තියෙනවා, පෙන්නලා තියෙනවා. විපක්ෂ නායකට ඒ කිව්වා වගේම එතුමා කිසිම තැනක මම හිතන්නේ හොරකමක් කරා කියලා කොහෙවත් සඳහන් වෙලා තියෙනවා කියලා. ඉතින් අපිට බය නැතුව එතුමාගෙත් එක්ක හිට ගන්න පුළුවන් කියන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ අනාගත රජයකදී ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා හරි මැදිහත් වීමකට සූදානම් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි අපේ රටේ ක්‍රීඩාවල් මම හිතන්නේ මේ වෙනකොට 63ක් රෙජිස්ටර් වෙලා තියෙනවා අපේ රටේ ජාතික මට්ටමේ. ඉතින් මේ මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි හැම ක්‍රීඩාවක්ම අපි හදන්න ඕනේ. හැම තැනම තියෙන දූෂණයක් තියෙනවා. ඒ දූෂණය අයින් කරලා හරි වැඩපිළිවෙලක් ගෙනල්ලා අපි හදන්න ඕනේ. ඒකට මගෙන් අවස්ථාවක් ලැබුවොත් අනිවාර්යෙන් ඒක කරනවා. අපි එක එක්කෙනාට ඇඟිලි දික් කරගන්නව නැතුව අපේ රට හරි තැනට ගෙනියන්න අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා මේ රටේ ක්‍රිකට් විතරක් නෙමෙයි හැම දෙයක්ම ඉදිරියට ගෙනියන්න ඕනේ. හැම දෙයක්ම අපි දන්නවා මේ වෙනකොට අඩා වෙලා තියෙන්නේ. ඉතින් අපිට ලොකු වගකීමක් තියෙනවා මේක ජයග්‍රහණය කරන එක නෙමෙයි වගකීම. මේ ඉදිරි ඒ අවුරුදු 10 හදලා අපේ දරුවන්ට ඉදිරි යන අනාගතයට බාර දෙන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. මම කියන්නේ මේ අභියෝගය බාර ගන්න හොඳ කණ්ඩායමක් ඉන්නවා. මම හිතනවා අපිට ඒ කණ්ඩායමත් එක්ක රටේ අපි බලාපොරොත්තු දේ අපේක්ෂා කරපු දේ ඉදිරියේදී අපි හැමෝටම බලා ගන්න පුළුවන් කියන එක.